අපිට කොරෝනා කාලෙත් හරි අමාරුවෙන් තමයි අපි හැමෝම ජීවත් උනේ. දැනුත් හරි අමාරුයි. දවසට කන්නේ එක වේලයි. මට මේ අම්මා ආපුවාම මේ හැමදේම කිව්වා. අද අපි ඇවිල්ලා ඉන්නේ අවිස්සාවෙල්ල කොස්ගම ප්‍රදේශයට. අම්මගේ නම මොකද්ද? මගේ නම යූ.වයි. මේනකා රිනු කුමාරි. පවුල කී දෙනෙක් ඉන්නවද? මගේ පවුල සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. වගේ පවුලේ දැන් දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මගේ පවුල දරුවෝ දෙන්නයි ඉන්නේ. දරුවෝ දෙන්නයි. අම්මා මට කිව්වා තාත්තා කුලි වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ කියලා. කොහොමද මේ දවස්වල ජීවත් වෙන්නේ? මේ දවස් ටිකේ ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. කොරෝනා පස්සෙත් එක මහත්තයෝ අපර බොහොම ජීවත් වෙන්න අමාරු වුණා. ඒත් අපි එවලෙන් එවට වගේ තමයි මේ කෑමට ගත්තේ. ඒ වගේ තමයි අපි ඉතින් ජීවත් වුණේ. අම්මා මට කතා කරද්දි ඉස්සල්ලා කිව්වා මේ දරුවා අවුරුදු දෙකක් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා. ඇයි ඒ? මහත්තයෝ මේ මගේ දරුවට අවුරුදු දෙකක් කොරෝනා ප්‍රශ්නේ ආවා. ඒ නිසා තුන වසරේ දැන් මේ පුතා ඉන්න ඕනේ. අපිට මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පුතා ඉස්කෝලේ යවා ගන්න බැරි වුණා. මොකද ආර්ථික ප්‍රශ්නෙත් එක්ක හින්දා දැන් මේ දරුවා නැවත ඉස්කෝලේ එක වසරේ තමයි බාර දීලා තියෙන්නේ. ඉතින් අපට ඒ බඩු ටික උනත් අපට ගන්න අමාරුයි මහත්තයෝ. මොකද මගේ මහත්තයා කුලී වැඩ කරන නිසා. ඇයි දැන් කොරෝනා කාලෙත් උගලන්ට වැඩ තිබ්බේ නැද්ද? කොරෝනා දවස්වල මහත්තයෝ ඇත්තම කියනවා නම් අපට ගෙවල්වලට කුලී වැඩට උනත් ගන්නෙ නෑ කට්ටිය. එහෙම අපේ ගෙදර මහත්තයාට කොරෝනා හැදුනා. එහෙම හැදිලා හොඳ වෙලා කුලී වැඩට යනකොට මේ මිනිස්සු අපේ මහත්තයාව පාචරයට දාලා නිකන් කොරෝනා හැදුනා කොරෝනා හැදුනා කියලා දොරවල් වහගෙන ඒ වගේ තත්ත්වයකට අපි මූණ පෑවා. ඒ දවස්වල කෑවි කොහොමද? අපට ආහාර එහෙම අහල පහල ගෙවල් වලින් ගෙන දුන්නා. ඔය තින් ගස්සල තියෙන කොස් දෙල් වගේ දේවල් කාලා පොඩි දෙන්නට ඕන නිසා දවසින් දවස කොහොමද ජීවිතේ මේ ගැට ගහගත්තා. දැන් එතකොට මේ දවස්වල කොහොමද මේ දවස්වල වැස්ස අපේ උටත් වැස්ස මේ ගම්මානේ කොහොමද මේකට මහත්තයා මොකද වැස්ස නිසා වැඩ තියෙනවද? මහත්තයෝ වැස්ස නිසා දැනුත් කුලී වැඩ තමයි කරන්නේ. ගස් යන්නේ එක වැඩ තමයි කරන්නේ. එයා අසනේ එයාට තියෙන අසනේ එයා අසනීප තත්ත්වයේ ඉන්න කෙනෙක්. ගහක් පාතර වැහලා කොළඳ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් දැනුත් එයා මේ ඒ වගේ රස්සාව තමයි කරන්නේ. අර එවලෙන් එවට ජීවත් වෙන්න ඕනි හන්ද ඇත්ත. අපි දවසකට එකපාරයි මහත්තයෝ කෑම ගන්නෙ. අද මොනවද කෑවේ? අද තාම මුකුත් කෑවේ නෑ. මහත්තයා එනකන් ඉන්න ඕනේ මේ සල්ලි අරන් පොඩි දෙන්නට මේ උය කෑම මෙව කරලා දෙන්න. එයා දවසරම කෑලා නෑ. නෑ. ඔබට පේනවනේ මේ මිනිස්සු කොරෝනාවත් බැට ගෑවා. අපේ ඉන්න දේශපාලකයෝ කරපු වැඩ නිසා මේ ලංකාවේ ඉන්න හැම මිනිස්සෙම අදිනකොට දුක් විඳිනවා. ඔබට පේනවා මේ අම්මා කිව්වා මහත්තයා එනකන් ඉන්න ඕනේ කෑම ටිකක් ගෙදරට ගේන්න කියලා. ඉදා වීල හම්බ කරගන්න මිනිස්සු හරි අමාරුවෙන් තමයි ජීවත් වෙලා ඉන්නේ. සමහර වෙලාවට ඔබ පිටරටක වෙන්න පුළුවන්. ලංකාවේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබත් මේ දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලන්නේ මේ දරුවව කොහොම හරි ඉස්කෝලේ අරෙමු. ඒකයි මම ඔබෙන් ඉල්ලන්නේ. ප්‍රථම මොනවාද වුනේ මේ දරුවා ඉස්කෝලේ දැන් මොනවා වගේද ලිස්ට් එකක් දැන්ට දීලා තියෙනවද කොහමද? ඔව් මහත්තයෝ පොත් ලිස්ට් එක දීලා තියෙන්නේ. අපිට මේ තත්ත්වෙත් එක්ක අපිට ඒක ගන්න බැරි විදිහක් තමයි තියෙන්නේ. කොච්චර මුදලක් යනවද? ඉස්කෝ පුතා ඉස්කෝල් බාර දෙන්න රුපියල් 5000ක් කියලා තියෙන්නේ. ඒක දී ගන්න බැරි වුණා. පොත් ලිස්ට් එක බලනකොට කොහොමත් මහත්තයෝ රුපියල් 7000ක් යන මෙව එකක් තමයි පේන්නේ. ඇයි ඉස්කෝල්ට 5000ක් කිල්ලේ? මහත්තයෝ අවුරුදු පුතා දැන් එක වසරේ ඉඳන් අවුරුදු 11ක් ඉස්කෝලේ යන නිසා මුළු අවුරුදු 11ටම රුපියල් 5000ක් කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ පාසුගම් හා සේවා ගාස්තු විදිහටද ඉල්ලුවේ ඒගොල්ලෝ 5000? ඔව් මහත්තයෝ පාසුගම් හා සේවා ගාස්තු ඒ සියල්ලටම තමයි රුපියල් 5000ක් මේ අවුරුදු 11ටම ඉල්ලුවේ. මොකද ඉස්කෝලේ? මේ පහනගාව ප්‍රාථමික විද්‍යාලය ඇස්සත්තේ. ඔයගොල්ලෝ කතා කරේ නැද්ද විදුහල්පතිතුමා එක්ක මේක අවුරුද්දකින් අවුරුද්දකින් පාසුකම් සේවා ගාස්තු ගෙවන්නේ විදි ක්‍රමයක්? රැස්වීමක් පවත්ලා කිව්වා මේ මහත්තයෝ අවුරුදු 11ටම රුපියල් 5000 ගාන එකතු කරන්න කියලා.
එහෙම මේ තත්ත්වයක් තියාගෙන අපි ඉතින් මෙව්ව කරේ නැහැ අවුරුදු 11ටම කීපු නිසා මේ මමත් ඉතින් සද්ද නොකර හිටියා මොකද මගේ පුතා විතරක් මේ කොන් කරයි කියලා මට පුදුම බයක් තිබුණා මේ මේ විදිහයි මෙහෙම විදිහයි දුප්පත් ළමයා නම් මනම් කියලා කොන් කරයි කියලා මෙව්ව එකක් තිබුණා ඒ නිසා මමත් හිටියා මේ ගමේ ඒ පාසලට යන්නට රුපියල් 5000ක් ඉල්ලනවා අවුරුදු 11ටම අපේ කාලේ නම් අපි අපේ කාලේ ගුරුවරු අද කාලෙත් ඉන්නවා හැබැයි මට හිතාගන්න බැහැ අපි ලංකාව මෙච්චර අමාරුවකට වැටලා තියෙන වෙලාවක ඇයි මෙහෙම අවුරුදු 11ක ඇයි මොන් මෙහෙම ඉල්ලන්නේ කියලා ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ අපි මේ දරුවට උදව් කරමු 7-8000ක් යනවලු මහත්තයර මේකට බෙහෙත් කරනවද කොහොමද එයාට සැරින් සැරේ මහත්තය කොන්දේ අමාරුව හැදෙනවා ඉතින් ළඟ තියෙන රෝහ රජයේ ස්පීතාලයකට එක්කන් ගිහින් තමයි ඉතින් බෙහෙත් ගෙන දෙන්නේ එයාට ඒ අමාරුව එයා ගණන් ගන්නේ නැහැ මහත්තය මොකද පොඩි දෙන්නයි මාව ජීවත් කරවන්න ඕන නිසා එයා ඒ රස්සාමයි කරන්නේ එයාට මාස් මාසයකට හම්බෙන මේ වැඩකට යන්න අමාරුයි මොකද එදිනෙදා මහත්තය අපි ජීවත් වෙන්නේ ඉතින් මාසයකට යන ගාන ඉතින් මෙව්ව කරගන්න මේ නිසා තමයි එයා දවසින් දවස රස්සාව කරන්නේ ඔයාට මේ බලන් ඉන්න මිනිස්සුන්ගෙන් මොනවද ඉල්ලන්න තියෙන්නේ? ඇත්තට මහත්තයෝ මට ගෙවල් දොරවල් එපා. කෑම ගන්නමන ආහාර ඒ මුකුත් එපා. මට මගේ දරුවව ඉස්කෝල දාගෙන යහමාර්ගයට දාගන්න පුළුවන් නම් උදව්වක් ඉල්ලනවා. මගේ පුතාට හොඳට උගන්වන්නයි මගේ හීනේ තියෙන්නේ. උගන්වලා හොඳට අස්සාවක් කරලා අපිට බලන්නයි කියලා. ඒක තමයි අපි මේ අම්මටයි තාත්තටයි මේ දරුවෝ දෙන්නටයි. තව දරුවෙක් ඉන්නවා. ඉබ්බා හරි අඬනවා. ඉතින් අඬද්දී කතා කරන්න බැරි නිසායි ඒ දරුවා ඇතුළේ ඉන්නේ. ඉතින් මේ මිනිස්සු අපින කොටත් කැම කාලා නැහැ. ඒක ඔබට කිව්වා. ඉතින් ඉල්ලන්නේ මේ දරුවට අධ්‍යාපනය කරන්නට. ඒ අම්මා කිව්වා. ඒ අම්මට ගෙවල් දරුවල් එපා. කැම් බීම එපා. මේ දරුවව යහමාර්ගයකට ගන්න ඒ උපකරණ ටික අරන් දෙන්න කියලා. ඉතින් ඔබ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. මේ තිරේ දිස්සුණ අංකයට කතා කරන්න. ඔබට පුළුවන් පැන්සල් පෙට්ටියක්ද මේ බබාට දෙන්න පුළුවන් ඉතින් ඔබෙන් ඉල්ලන්නේ ඒක අපිට ලබා දෙන්න ඔබ දෙන පුංචි රුපියලත් අපිට වටිනවා එන්න අපි එකතු වෙමු අපේ මිනිසුන්ට උදව් කරන්න